සම්පූර්ණ දසනින් ගෙනෙන අපගේ YouTube චැනලයට ඔබ සාදරයෙන් පිළිගන්නවා. මෙන්න දැලපුණු තවත් උණු සම්පූර්ණතාවක්. ලබන 4 වෙනිදා ආරම්භ වන පාර්ලිමේන්තු සෙසුවරියේදී බහුතරය උරකා පිළිමේ අවස්ථාවක් නිර්මාණය වනු ඇත බව දේශපාලන විශ්ලේෂකයන් මත පළ කරනවා. ඊට හේතු වේ ඇත්තේ එදිනට නව නියෝජ්‍ය කතානායකවරයෙකු තෝරාපත් කර ගැනීමට සිදුව තිබීමයි. නියෝජ්‍ය කතානායක ධුරේ කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය ඊයේ දිනේ සිට එම ධුරයෙන් ඉවත් වන බව දැනුම් දුන්නා. ඒ අනුව ලබන 4 වෙනිදා පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ වන අවස්ථාවේදී නියෝජ්‍ය කතානායකවරයෙකු පත් කර ගැනීමට සිදුව තිබෙනවා. ඒ සඳහා පොදු එකඟතාවයකින් නියෝජ්‍ය කතානායකවරයෙකු තෝරා නොගතහොත් ඡන්ද විමසීමකින් යම් මන්ත්‍රීවරයෙකු එම ධුරයට තෝරා ගැනීමට සිදුවනු ඇත. දේශපාලන ආරංචිම පවසන්නේ නියෝජ්‍ය කතානායක ධුරයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලන් පෙරේරාගේ නම යෝජනා කිරීමේ සූදානමක් ඇති බවයි. එහෙත් සමග ජනබල වේගය හා ඒ සඳහා එකඟතාවයක් නොමැති බවයි වාර්තා වන්නේ. එවැනි තත්ත්වයක් මතුවහොත් නියෝජ්‍ය කතානායක ධුරයට පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශනය අපගේ නම යෝජනා කිරීමටද විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අතර සාකච්ඡාවට ලක්ව තිබෙනවා. සැසිවාරයේදී පළමු නියෝජ්‍ය කතානායකවරයෙකු තෝරා ගැනීමට සිදුවන බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරුන් ස්වාධීනීමට පෙර ගනු ලැබූ තීරණයත් සමග නියෝජ්‍ය කතානායක ධුරයෙන් ඉල්ලා සිටීමට පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය තීරණය කළේ ඒ අනුව අප්‍රේල් මස 30 වෙනිදා ඉඳන් තමන්ම තනතුරු නොදරන බව පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ බවත් ඒ සම්බන්ධයෙන් ඊයේ දිනේදී නැවත වරක් ජනාධිපතිවරයාට සහ කතානායකවරයාට ඒ බව ලිපියකින් දැනුම් දුන් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා. මෙවැනි උණුසුම් පුවත් ලදසනින් දැනගැනීමට අපගේ YouTube චැනලය subscribe කර bell icon එක ක්‍රියාත්මක කරන්න.